කොහොමද මේ සංගීත කණ්ඩායම නම දාන්නේ? කවුද නම දැම්මේ? ඔයා කට්ටියට සමානව සලකන්නේ නැහැ බෑන්ඩ් එකනේ. හැබැයි ඔයාට හිතෙන්නේ නැද්ද ෆේස් ටු ෆේස් නිකන් මේ එක තැන නිකන් පල් වෙනවා වගේ නිකන් එළියට එනවා අඩුයි වගේ අපිට ෂෝ වලින් පිනව අඩුයි. නිකන් ගහලා හරි කමන්නේ ගිහිල්ලා ෂෝ එකක් ගහලා Facebook එකේ හැමදාම post එකක් කරා. Shaa wrong turn. අයිබෝවන් හැමෝටම ඔන්න අද ශායිෆිම රෝන් ටර්න් එක තුළේ ටර්න් වෙන්න හදන්නේ හැමෝම දන්න තවත් දක්ෂ ආදරණීය සංගීත කණ්ඩායමක් ෆේස් ටු ෆේස් නායක ජනක දස නායකත් එක තමයි අද අපේ මේ සෙග්මන්ට් එක දිගහැරෙන්නේ. අයිබෝවන්. අයිබෝනයි. රයිට්. ජනක දස නායක අපි ටක් 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 ගාලා ප්‍රශ්න ටික අහගෙන යන්නේ. මේක යන ස්වරූපය ගැන මම හිතනවා මීට කලින් දන්නවා දැකලා ඇති. හරි. ජනක මේ කොහොමද ෆේස් ටු ෆේස් හැදෙන්නේ? ඒ ඉස්සෙල්ලා නිව්ටෙක් කියලා බෑන්ඩක් අපි ලොකුටම කරගෙන ඇමිලිවිටි ගොඩක් කල් එක. ඊට පස්සේ හිතුණා නමත් එක්ක මේ නම වෙනස් කරන්න ඕනි කියලා අපි කට්ටිය කතා වෙලා. ඊට පස්සේ දැන් අවුරුදු 7කට විතර කරින් 7කට විතර කලින් ෆේස් ටු ෆේස් කියලා නම දැම්මා බෑන්ඩ් එකට. රයිට්. එතකොට නිව්ටෙක් බෑන්ඩ් එක හිටපු සීලුම සමාජිකයන් ඒ විදිහම ෆේස් ටු ෆේස් බෑන්ඩ් එකට එකතු වුණාද ඒ වෙලාවේ? කීප දෙනෙක් කරෙන්නයි අනිත් ඔක්කොම ආවා. ඒකත් එක වැඩේ පටන් ගත්තා. දැන් නිව්ටෙක් කියලා බෑන්ඩ් එකක් නැහැ. නැහැ. ඒක බොහොම ආදරෙන් ගෞරවයෙන් පැත්තකින් තියලා සමුදුන්න ආදරෙන්. දැන් මේ ෆේස් ටු ෆේස් කොහොමද මේ සංගීත කණ්ඩායම නම දාන්නේ? කවුද නම දැම්මේ? මම. මොකක්ද හේතුව? හේතුවයි අපි ස්ටේජ් එක නැග්ගාම අපි ඉස්සරහ බලන් ඉන්නෝ, ඒගොල්ලොත් අපේ දිහා බලන් ඉන්නෝ. ඒගොල්ලන් ලං වෙන්න හොඳම නම ෆේස් ටු ෆේස්. වැඩිම ප්‍රේක්ෂක ආදරය දිනාගත සංගීත කණ්ඩායමක් අද රෝන් ටර්න් එක තුළ මේ විදිහට ෆේස් ටු ෆේස් ටර්න් වෙන වෙලාවේ ජනක දැන් සංගීත කණ්ඩායමට අවුරුදු 7ක් කියලා කිව්වනේ ෆේස් ටු ෆේස් නමට. ෆේස් ටු ෆේස් නමට. හරි. අවුරුදු 10කට නෑ. දැන් මේ සංගීත කණ්ඩායමේ ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි ජනක හරිනේ කෙලින් මේ හරි එක පාට නිකන් කඩු කිනිසි වගේ වචන වලින් තමයි මේ උත්තර දෙන්නේ කියලා. ඇත්තද? ඔව්. බයත් ඉදර ප්‍රශ්නත් ඇවිල්ලා තියෙනවා. එහෙම කතා කරලා වැඩ කරලා ඒත් ඉතින් විසඳගෙන යනවා. ඉතින් කියන්න ඕන ටික කියනවා, ගන්න ඕන තීරණ ගන්නවා. ඒක එහෙම තමයි. ඔයා කට්ටියද සමානව සලකන්නේ බෑන්ඩ් එකනේ. ඒ කියන්නේ මුදල් පැත්තෙන්ද? ඔව්. එහෙමද? ඔව්. මෙහෙමයි අයියේ, බෑන්ඩ් එක දැන් මේනකොට අවුරුදු 7ක්, ඊට කලින් ඊටම සමාජිකත් ඉන්නෝනේ. එතකොට ඒගොල්ලොන්ගේ සීනියකම, දක්ෂතාවයේ කැපවීම ඒවට විශේෂ සැලකිල්ලක් මම හැම වෙලාවෙම දක්වනවා. ඒ කියන්නේ ගමනක් යන්න උදව් කරන අය දැනට උන. ඒගොල්ලන්ගේ මගේ වෙනම සැලකිල්ලක් තියෙනවා හැම පැත්තකින්. මුදල් වලින් නෙමෙයි, හැම පැත්තකින්ම. එහෙම නැති අයට ටක් අඩු හිද්දෝ කියලා හිතනවා. ඒක හිතලා නෙමෙයි, සල්ලි නෙමෙයි, සල්ලි නෑ, සල්ලි නෙමෙයි, සල්ලි වලින් එන්නේ සැලකිල්ල අඩුයි. සැලකිල්ල කියන්නේ හැන්ද අඩුයි. ඒ කියන්නේ මේ එහෙම දෙයක් දැනෙන වැඩි සමාජ එළියට මං අරගොල්ලොන්ට ටට්ටක් ගාලා ලං වෙනවා වැඩි 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 කරගන්න. හරි. ජනක මේ ඔයා දක්ෂ ඩ්‍රම්ස් වාදක ශිල්පී, මං කැමති දැනගන්න දැන් ඔයා ෆේස් ටු ෆේස් නම හදාගෙන රටවටේම යනවා. හැබැයි ඔයාට හිතෙන්නේ නැද්ද ෆේස් ටු ෆේස් නිකන් මේ එක තැන නිකන් පල් වෙනවා වගේ නිකන් එළියට එනවා අඩුයි වගේ අපිට ෂෝ වලින් පිනව අඩුයි? ඇයි අයියෝ? ඔකට ඇත්තටම දැන තියෙන හේතුව අපි ස්ථාවර මට්ටමක තමයි ඉන්නේ. ඒ කිව්වේ බෑන්ඩ් එක අයිය ගහගෙන ඇවිල්ලා ස්ථාවර මට්ටම අපි රැඳෙලා ඉන්නවා. ඊට පස්සේදී ඔය අලුතෙන් එන බෑන්ඩ් ඉන්නෝ නේද, ඒගොල්ලෝ කරන වැඩක් තමයි අපේ කට්ටක් කාලෙ මෙතන මේ තත්තර රැගෙන ඉන්න. දැන් අලුත්ෙන් එන බෑන් කරනවා, ඒගොල්ලෝ ඉස්සරහට යන්න කෙලිම ට්‍රාන්ස්පෝර්ට් එකට අඩුවට නිකන් මේ දැන් ඉන්න බෑන් ගහන පටන් ගන්නවා. ෂෝ ගහනවා. ෂෝ ගහනවා. එතකොට අපි බජට් එකක් දාපු ගමන් ඒක ක්ෂණිකව කැන්සල්. අරගොල්ලෝ වැඩේ ගහනවා. එතකොට මම කියන්නේ දැන් අලුතින් ඉන්න බෑන් වලට එහෙම කරන්න අවශ්‍ය නැහැ, දක්ෂණ ගහලා ඉස්සරහට යන්න පුළුවන්. දැන් කෙලින්ම නිකන් ට්‍රාන්ස්පෝර්ට් එකට ගහලා ඉස්සරහට යන්න ඉන්න ට්‍රයි එකක් දෙනවා. ඒක මේ ශේෂ්ත්‍රය ඉවර වෙන තැනක් ඕකයි. ඒක නිසාම තමයි ඔය අපි වගේ කට්ටියට චුට්ටක් බලන් ඉන්න ඕන අපිට. ඉතින්
තියෙන ෂෝටික තියෙනවා. ඒගොල්ලෝ හරි වැරදි වැඩක් කරන්නේ. නිකන් ගහන්න. ඒක මං චෝදනා ගන්නවා අලුතෙන් එන බෑන්ඩ් වල ඉස්සරහට යන ඔය ක්‍රමිත හොරගන්න එපා. ඒක හැමෝටම සේස්රේට අපිට ඒගොල්ලනක අසාධාරණයි. දැන් ෆ්ලෑෂ්බැක් කියන බෑන්ඩ් වල රොෂානා කියලා එහෙම ඒගොල්ලෝ හැම පැත්තම ඩිසිප්ලින් පැත්තේ ඉඳලා එතකොට සවුන්ඩ්ස් පැත්ත පෙන්නුම එතකොට මුද්දල් වෙලාව ඔක්කොම ඒගොල්ලෝ හරියටම කරනවා මං දැකලා තියෙන හොඳම බෑන්ඩ් නැත්නම් ෆ්ලෑෂ්බැක්. ඉතින් අපි ට්‍රයි කරනවා ඒවා ඒවා ඇතුළට දාගන්න. දැන් ඉන්න බෑන්ඩ් ඒවා ඇතුළට දාගන්නේ මුද්දල් නිකන් ගහලා හරි කමන්නේ ගිහිල්ලා ෂෝ එකක් ගහලා Facebook එකේ හැමදාම post එකක් කටින විදිහට වගේ මොනවා මනේ වන්ද මොනවා කරන්නද කියලා. ඒක හරි මේ විසවිජයක් වගේ දැන් ඒ. ඔව් ඔය වටින් පිටින් කියන්නේ අලුතෙන් එන සංගීත කණ්ඩායම් අඩුවට වැඩ ගහනවා. අඩුවට කියන්නේ නිකන් වගේ. නිකන් උදාහරණ කියන්න පුළුවන්ද? තියෙනවා ඉතින් මෙතන කියන්න. ඒ කියන්නේ මෙහෙ ඉඳලා අනුරාධපුරේට 15,000 20,000 අරන් ගහව බෑන් ඉන්නෝ. අපි දන්නේ කියන බෑ. මම දන්නේ කාටද මේ ඇඟිල්ල දික් කරන්න කියලා ඇඹුලි පිටි ෆේස් ටු ෆේස් නායක ජනක. හරි. දැන් මේ ඔය සංගීත කණ්ඩායම ගත්තට පස්සේ ඇයි සාමාන්‍යයෙන් බීට් බෑන්ඩ් වල මම අපි දැකලා දකින්නවම අඩුයි සාමාන්‍යයෙන් කාන්තා නියෝජනය දකින්නව අඩුයි. ඔයාගේ සංගීත කණ්ඩායමේ කාන්තා නියෝජනයක් තියෙනවා. ඔයා කාන්තා නියෝජනයක් සංගීත කණ්ඩායමට එකතු කරගන්නේ සංගීත කණ්ඩායම එළියේ මාකට් කරන්නද? මාකට් කරනවා කියන එක නෙමෙයි අයියද. ඒ කියන්නේ මට වුණා වෙනසක් කරන්න. මම හිතන්නේ ලංකාවේ දැනට පේන්න තියෙන එක බෑන්ඩ් එකවත් කෙල්ලෙක් ඉන්නවා කියලා. මට වුණා ඒ කියන්නේ වෙනසක් කරන්න කියන්නේ අයියේ අපි ෂෝ එකට ගියාම විවිධාකාර සින්දු තියෙනවා. ඒ ටික දැන් කෙල්ලෙක් ඉන්න සින්දුවක් කියන්නේ නැහැ කවුරුවා. ඒක එක්කෝ පිච් එක වෙනස් කරලා මෙහෙම කරලා කොල්ලෙක්ම කියන පිච් එක උස්සලා කාන්තා හඩ ගන්න ඒක සමහරලාට සාර්ථකයි. සමහරලාට සමහර සින්දු වල ෆීල් එක එන්නෙම නැහැ. මට ඕන එහෙම දෙයක් කරන්න. එහෙම කෙල්ලෙකුත් දාගන්න. එතකොට ඕන සින්දුවක් ගහන්න පුළුවන්. ඒ නිසා මම එක් කරලා බැලුවා. ඒක සාර්ථක වුණා. බයිලා එකේ ඉඳලා ඕන සින්දුවක් කියන්න පුළුවන් මට්ටමේ මේ සිංහ කෙනෙක් මම ඇන්තරම දාගන්න. කෙල්ලෙක්. රයිට්. ඒක සාර්ථක. දැන් බෑන්ඩ් එකේ ඒකට ලැබෙන කොහොමද ප්‍රතිචාරය අනිත් ශිල්පීන්ගේ? දැන් කෙල්ලෙක් බෑන්ඩ් එක දාගෙන යනවා කියන්නේ එතන ඇත්තටම යම්කිසි අසිරුතාවයක්නේ. කොල්ලෝ 10ක් මැදින් කෙල්ලෙක් දාගෙන ට්‍රාන්ස්පෝර්ට් එකේ ගිහිල්ලා ෂෝ එකක් ගහනවා. ඔව්. කොහොමද මේ ඔක්කොම මැනේජ් කරගන්නේ? ඒ කියන්නේ කැමති දකමැද්ද කියලා දාන්නේ බෑන්ඩ් එකට? ඔව්. කැමති නැහැ. කැමති නැහැ. කෙල්ලෙක් දින්න කෙල්ලෙක් තියාගන්න මං ඇරි අනිත් ඔක්කොම කැමති. ඇයි? ඒකට හේතුව මේ ෂෝ එකේ තියෙන එක ඒකට කැමති. ඒක යන වෙනසට කැමති. ඇත්තටම යන එනකොට දින වාසාවට කැමති නෑ. නිදාස යන්න බෑනේ. නිදාස යන්න බෑ. මූණ මෙහෙක් කරන්න නගින වෙලාවල් තියෙනවා. වත් ඉදින් ඉන්න. ඒකට ඉතින් අවුලක් නෑ සහෝදරයෝ ටික වගේ ඉන්නෝ. නියොන මං අරින අනිත් කටි කැමති නෑ වගේ මට. ජනක දසනායක ඔයා මේ සමහර සංගීත කණ්ඩායම් ඉස්සරහට එනවට ඔයාට පොඩි නං ඉරිසියාවක් වගේ නැද්ද? නං එහෙම අපිට එළිය කතා වෙනවා. ජනක පොඩි ඉරිසියයිනේ පොඩ්ඩක් හරි නං එහෙම කට්ටිය කියනෝනේ නං අලුතෙන් එන සංගීත කණ්ඩායමට ඉස්සරහට එනකොට පොඩි නං පොඩි ජෙලස් ගතියක් වඩ තියෙනවා කියලා. ඊයේ ඉතින් මං ආශ්‍රය කරපු කට්ටිය දන්නවා ඒක ඉස්සලම යන එක බොරුවක්. මොකද මගෙන් පස්සේ ආපු ගොඩාක් සංගීත කණ්ඩායම් මං ආශ්‍රය කරපු කට්ටියට මං උපරිම උදව් කරා. ඒක එළිය සමහරට දකින්න කියන්නත් තියෙන සමහර උදාහරණ තියෙනවා මං දැක්කා. මං උපරිම කරා මගේ තියෙන ඔක්කොම මන් දියලා දිනු. එහෙම බෑන් ගොඩක් ගොඩ වෙන මන් ගොඩක්ම හෙල්ප් එකක් දුන්නු. හරි. ලංකාවේ ඉන්න ඩ්‍රම්ස් වාදක ශිල්පීන් ගත්තට පස්සේ හරිද? ඔයා වැඩියෙන්ම ෆලෝ කරන වැඩියෙන්ම කැමති ඩ්‍රම්ස් වාදක ශිල්පීන් පස් දෙනෙක් කියන්න කිව්වොත් අංක එක රොෂාන් පෙරේරා, සම්ප්ලව හිටපු ඩ්‍රම්ස් ගහපු රොෂාන් අයියා, සම්ප්ලව රොෂාන් අයියා. එයා තමයි මගේ මේ නිර්මාණයට හේතුව. මං එයා ගහන ෂොට් එකක් බලාගෙන තමයි පළවෙනි ෂොට් එකක් ගහන්න පටන් ගත්තේ. ඒක තමයි ඇඟේ දුවන්නේ ඇත්තම කතාව. මට විතර නෙවෙයි ලංකාවේ හැමෝටම එයා තමයි මේ පාර කපල දුන්නේ. ඒක අංක එක. ඊට පස්සේදී රොෂාන් ප්‍රනාන්දු එයාගේ ස්පෝට් එක. රොෂාන් පෙරේරාගේ ස්පෝට් එක විදිහට තමයි මම කියන්නේ රොෂාන් ප්‍රනාන්දු. රොෂාන්ගේ විදිහ. ලගිනේ එයා ස්පෝට් කරලා ගැහුවා. ඒකත් ලස්සනයි. ඒකටත් මම කැමති. දැන් ඊළඟට කැමති රුසිරු
මුදලිගේ ඔල් රයි් ඔව ඒ තුන්දනාගින් පස්සේ නිරෝෂන් කැමති ඒ හතර දෙනා මට දැම්මතක් ඔළු වෙතියෙන් හරි ලංකාවේ සංගීත කණ්ඩයම් ගණනාවක් තියෙනවා හරිද දක්ෂතාවයත් එක බලද්දි ඔයාට අභියෝගයක් කියලා හිතෙන ඔයාගේ ලෙවල් එකේ තියෙන සංගීත කණ්ඩයම් ඔයාට මොනවද තියෙන්නේ ඔයාගේ ලෙවල් එකේ තියෙන සංගීත කණ්ඩයම් ගත්තට පස්සේ ඔයාට අභියෝගයක් කියලා හිතෙන සංගීත කණ්ඩයම් කවුරුන්ද අයියේ මං කරන දේ මට ෂුවර් මම දෙයක් දැනගෙන කරන්නේ මගේ ඉන්න කට්ටියත් දෙයක් දන්නෝ ඒක නිසා මට එහෙම දැනි එහෙම නම් දැනන කවුරුවත් නැහැ ගමන යනවා ඒ කියන්නේ ඔයාට කවුරුත් අභියෝගයක් නැහැ ඇත්තරම නේ කවුරුත් නැහැ මං ආස කරන කැමති දේවල් සංගීත කණ්ඩායම් තියෙනෝ එහෙම නට අභියෝගයක් වෙන්න මං ඒක බයත් නැහැ අභියෝග එහෙම කවුරුවත් නැහැ මට රයිට් අද රෝන් ටර්න් එක ඇතුලේ ටර්න් උනේ ඔන්න ෆේස් ටු ෆේස් සංගීත කණ්ඩායමේ නායක ජනක දසනායක ජනක අවසානයේ මොකද්ද කියන්න තියෙන්නේ අයියේ ඉතින් බෑන්ඩ් එක ෆේස් ටු ෆේස් බෑන්ඩ් එක මෙතනට එන්න ලංකාවේ ඉදිරියේම තියෙන්න ගොඩක්ම ශක්තියක් උනේ ෂා FM එක ෂා FM සින්දු කාමරේ එතනින් තමයි ලෝකයක් අඳුරගන්නේ අපි රෝන් ටර්න් වැඩසටහනට මට එන්න කිව්ව එකට මට ඇත්තටම ගොඩක් ස්තුතියි දෙනවා අයියට දේ පළවෙනි තාවද මන්ද මේ වගේ හොට් ෂීට් එක වාඩුනේ ඉතින් ඇත්තටම සතුටුයි බොහොම ස්තුතියි ඔයාලට හැමෝට රයිට් ජනක දසනායක කියන්නේ දක්ෂයෙක් වැඩෙක් වැඩක් කරන්න පුළුවන් චරිතයක් ලංකාවේ ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් ඇවිල්ලා ලංකාවටම වැඩක් කරන්න පුළුවන් විදිහට සුපිරි වැඩදාන කොල්ලෝ සෙට් එකක් හදාගත්ත සංගීත කණ්ඩායමක්. ඉතින් අපි සංගීත කණ්ඩායමට සුබපතනවා අද දවසේදී අපි රෝන් ටර්න් එකතුලේ ටර්න් වෙන්න මේ විදිහට එකතු වුණාට ලබන සතියෙත් ඔයා දන්න ආදරය කරන කෙනෙක් එක්ක රෝන් ටර්න් එකතුලේ අපි ටර්න් වෙමු. ජය වේවා.